අප්‍රිකාව ඇතුළුව අප්‍රිකානු ප්‍රාන්තයට අයිති රටවල් කිහිපයක්ම මේ වෙනකොට විශේෂයෙන්ම දැඩි අවධනම් තත්වකට පත්වෙලා තිබෙනවා කෝවිD ව අලුත්ම ප්‍රබේදය ඕමිකරෝන් කියන ප්‍රබේදේ. තැන් ඔමිකරෝන් ප්‍රේදය ගැන විශේෂයෙන්ම කතා කරන වෛද්‍ය ලෝකවෛද්‍ය සංවිධානය කියන්නේ. මෙ තිබෙන සියලුම කෝවිඩ ප්‍රබේධයන් වලට වඩා විශේෂම වර්ගයක් කියනෙකයි. එහි විශේෂම වර්ගය කියලා කියනකින්. අදහස් කරන්නෙම මෙතුවක් නිෂ්පාදනය වෙලා තිබ සියලුම වැැක්සීන් වලින් මෙම වර්ගය කන්ට්‍රෝල් කරගන්න පාලනය කරගන්න අමාරුයි කියන එකයි. දැ එතකොට මේ වෙනකොට ලංකාව වෙලාවෙදි විශේෂම පියවර අරගෙන තිබෙනවා මෙම රටවල්වලින් විශේෂම දකුණු අප්‍රරිකාවෙෙන් ස්වාසිලන්තයෙන් වැනි අප්‍රිකානු කලාපේ එන ගුවන් මගිනන සංචාරකයින් සහ ඒ එම රටවල්ල රැකියාවල නිියවතුව සින ලාංකිකයින් ලංකාවට ඇතුල්වීමවැලැක්වීම සඳහා. නමුත් මෙහි තිබෙන තත්වය මෙම ප්‍රබේදය යුරෝපයටත් මේ වෙනකොට ගිහිල්ල තිබෙනවා. විශේෂෙන්ම බෙල්ජියම වැනි රටවල්වල රෝගීෙන් හමුවීත් තිබෙනවා. ඒ නිසා එම රටවල් ඒගේම කැනඩාව වැනි රටවල්ල රෝගීන හමුුවීම නිසා එම රටවලුත් ගේ දේශස වසන තත්වයකට පත්වෙලා තිබෙනවා. හැබැයි අපි මිතනදී අපේ රටේ ආර්ථිකය ගැන කතා කන්නකොට දැම් පොඩි මිනිස්සු කුඩා ව්‍යාපාරකයා. විශේෂයම වෙලෙන්දා. සාමාන්‍ය එදිනෙදා රැකියාව කරගෙනීම ජීවත්වන ජනතාව මෙවැනි තත්ත්වයකද කොහොමද ආරක්ෂාවෙන්නේ විශේෂයෙන්ම මේ පිළිබඳව රජය ගන්නා පියවර කුමක්ද. එන්නත් කරනය තවදුරටත් කරගෙන යන ක්‍රියාවලේමක්ද දැන් මේ කොට රතු වනි . බස්ටර එකක් දීගෙන ගියා ජනතාවට ඒක තවදුරටත් ක්‍රමාණුකූලව සිද්ධ වෙනවාද. විශේෂයෙන්ම අපි පාවිච්චි කරන මාස්කක හරියට පලදිනවාද. ව්‍යාපාර ස්ථාන වලට සුපමාකට් වලට ඇතුල් වෙනකොට අත් සෝදාගෙන යන ක්‍රියාවලිය තවදුරටත් හරියට ක්‍රියාවලියයක් විදියට නැන් වෙනවාද. අපගේ ශරීරයේ උෂ්ණත්වය මැනීම වෙනවාද. මන්දක්ක දැන් හුගක් වෙලාවට පාරේ මාස්කක නැතුව ජනතාව යනවා. විශේෂෙන්ම වැඩසටහන් වලට උත්සවවලට සම්බන්ධ වෙනවා දැම් පසුගේ දවසල උපන්දිින සාද මම දැක්කද පවත්වල තිබෙනවා කිසිම එකක්කෙනෙක්කත් මාස්කක් දන්නේනෑ. එතකොට නොයක්වර්ගයේ වෙඩින්වලට තමන්ගේ සම්භාෂනවලට සම්බන්ධ වෙනෝ තමන්ගේ මාස්කක දාන්නේ. මේ නිසා බැරිවෙලාවක්කත් ලංකාවි කොහේ හරි තැනකමි ඔමිකරෝන් කියන ප්‍රබේදය මුන ගැසුනොතිං නැවතවතාවත් ලංකාව වහනතත්වකට පත්වෙන්න පුළුවන් කෝVඩ වේසනේ නිසා. ඔන්න ලෝකයේ අලුත් ප්‍රබේදයක් ඇවිත්තිබෙනවා. මේ වෙලාවෙදි අපි ඒකට ප්‍රවේසම් වෙන්නෝනේ ප්‍රවේසම් වෙන්න නම් සියලුම ජනතාව, තමන්ගේ මාස්තිික හරියට පලන්දීන් ඩෝනේ, අත් දෙෙක පිරිසුදු කරගණ්ඩෝනේ. විශේෂෙන්ම සෙනග ගැවසෙන් ස්ථානවලදී පරතරය තබාගන්්ඩෝනේ. අර අපි දන්න කියන දැන් අපි අවුරුදු දෙකක්තිස්සේ කතා කරන සියලම රිස්ටික්න්. පරිසංට ගత සියలు ්‍රయాపටිපాలිය හරියට කරගෙන න රోහలుලට න්‍ර రෝගిින් సංඛ්‍යාව විශේෂයම පරිසාාවෙන. මම හිතනවා. අපේ රට ආරක්ෂා කරගත්තුති ආර්ථිකය වෙලාවී ඉතාමත් අමාරු ආර්ථිකක ගත කරමෙන් යන රට වහන්න සිද්ධවාන්නේ නැතිතත්වයකින් පවත්වාගෙන යන්නනම් අනිවාරෙන්ම අපි උමිකරෝන් කියන ප්‍රබේදය පිළිබඳව අවබෝධ වෙලා. අපි විශේෂෙන්ම කෝ ීඩ ෛරයේ ලංකාවිෙන් නැත්තටම නැති කරගන්න තත්ත්වයකට පරිසම් වෙන්න සියලු දෙනාටම තමන්ගේ ආරක්ෂාව තමාතුළ තිබෙන්න්නේ කියනෙක හොඳට අවබෝධ කරගන්න හොඳට මාස්ටිකදාගෙන පාවිච්චි කරන්න කියනක මං ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටත් න ඒ වගේ රජෙන් බලලාපපුරොත්තුවවා මේේ සඳ ගත යුතු ක්‍රියාවලිය විශේෂෙන්ම සෞඛ්‍ය මාත්‍යංශයේ සිටින විශේෂංඥවරු නැතුළු ඒක්ක කණ්ඩායම ඉතාමත් ොඳෙන් කටියයුත්. හුණ දීල අපේ රට මේ කර දර. විනාශකරගන මේ වුවදුර අපේ රට නැත්තටම නැති කරලා මේ ට ඉතාමත් හොඳ තත්වකට ගෙනයන්න පුළුවන්ගච්ච උපරිම සහයෝගේ ලබාදය කියල මේ වෙනුවෙන් ජනතාව තමන්ගේ යුතුකම ඉටු කර කිරීම සඳහා. රට ආරක්ෂාකර්ගැනීම සඳහා පවුල ආරක්ෂාකර්ගැනීම අපේ රටේ දෙන පතාස්ස දුවන මර්ණ සංඛ්‍යාව ඉහල නොග නොදම ඉතාමත් පහළම තත්ත්වයකට පත්කරගෙන රටේ ආරක්ෂාවට ඔබගේ දායකත්වය අනිවාරෙන්ම ලබාදයි කියන කටයුතුමා බලාපොරොත්තු වෙන ස්තුූතියි.